නොයෙක් විදියේ ප්‍රකාශන ඉදිරිපත් කරනවා බලධාරීන්. සත්‍ය වශයෙන්ම ඒ ප්‍රකාශන ඇත්ත ඇති හැටියට කරන ප්‍රකාශන හැටියට අපට සලකන්න පුළුවන් කමක් නැහැ. උතුරු ප්‍රදේශයට ගිහිල්ලා යාපනයට ගංගාවක් දෙනවයි කියලා ඊපරිදා ජනාධිපතිතුමා කියනවා. මේ හයවතාවක් පමණ අගමැති වෙච්ච ජනනායකයා, එතකොට මෙච්චරකල් පාලනය කරපු යුගයේදී දෙන්න බැරිුණේ ගංගාවක් නෙවෙයි ඇලක්කත් දෙන්න බැරිුණා. නියමාකාරයෙන් වතුර පයිප්පයක්වත් ඒ මිනිසුන්ට දෙන්න පහසුකමක් දෙන්න පුළුවන් කමක් උනේ නැහැ. අද කියනවා ගංගාවල් දෙනවයි කියලා. අතවසෙම්ම මේවා නිකම්ම නිකං මැතිවරණ යුගයේ මිනිසුන් රවට්ටන මායාවන් පමණයි කියන බව, උතුරට පමණක් නෙවෙයි දකුණටත් එවන් මායාකාරී පොරොන්දු මොවුන් දැන් දීගෙන යනවා. සත්‍ය වශයෙන්ම මිනිස්සු දැනුවත් වෙලා ඉන්නවා. මිනිස්සු මේ මුසාවාද වලින් රැවටින්නේ නැහැ. 13 බලාත්මක කරනවා, 13ටත් එහාට ගිහිල්ලා බලය දෙනවා කියන කතන්දරත් ඇත්තෙම අනවශ්‍ය කතන්දර. මිනිසුන් තුළ ජාතිවාදය ආගම්වාදය අවුස්සන කතන්දර. මේ දීන ක්‍රියාවලින් වළකින්න කියලා අපි දේශපාලන නායකත්වයට අවවාද කරනවා. ජාතිවාදය අවුස්සන්න එපා, ආගම්වාදය අවුස්සන්න එපා. මේවා නිසා අතවසෙම අපේ රටේ ජනතාව අනන්ත දුක් විඳලා තියෙනවා. 13 නොදීම හෝ දීම පිළිබඳව මූලිකම තීරණය ගත්තේ ඒ ව්‍යවස්ථාව නිර්මාණය කරපු JR ජයවර්ධන මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මාමණ්ඩිය. ඉතින් ඒ ඇත්ත අනුගමනය කළ වැඩපිළිවෙලක් තියෙනවා. ඒගොල්ලෝ අතවසෙම වැරද්දක් කළා. ඒ වරද සීමාව ඉක්මවා යන්න නොදී තමයි 13 සීමා කළා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ බොරු පොරොන්දු සහ වංචනික පොරොන්දු දෙමින් ජාතිවාදය හා ආගම්වාදය අවසමෙන් ඡන්ද ලබා ගන්න නිහින උත්සාහයන් යෙදෙන්න එපා කියලා අපි කරුණාවෙන් මතක් කරනවා.